අයිබෝන් කියලා පිළිගන්නවා අදත් ඔටෝගල් එස්එල් මොඩියුලර් චැනල් එකට. ඉතින් අද ඔයාලට අරන් යන්න හදපු වීඩියෝ එක තමයි පිත්තල වලින් කොහොමද කඩ කැබලි දෙකක් පාස ගන්න කියන එක. ඒ කියන්නේ පිත්තල වෙල්ඩින්. මම මේ වීඩියෝ එක ගේන ප්‍රධානතම හේතුව තමයි මේ ශාස්ත්‍රයේ හදාරන ආධුනික ශිෂ්‍යයන්ට යම්කිසි දැනුමක් මූලික අවබෝධයක් ගේන අරමුණින් තමයි මේ වීඩියෝ එක අරගෙන ඉන්නේ. මුලින්ම අපි ඒකට අවශ්‍ය උපකරණ ටික අඳුර ගන්න ඕනේ. ඉතින් වීඩියෝ එක ඇතුළට ගිහිල්ලා අපි බලමු මොනවද වෙල්ඩින් වලින් පාස ගන්න අපිට අවශ්‍ය උපකරණ කියලා. මූලික වශයෙන් අපි පිත්තල වෙල්ඩින් කරද්දී අපිට අවශ්‍ය වෙන ඔක්සිඇසිටලින් වායුව. ඉතින් අපි ඒ සඳහා භාවිත කරන ඔක්සිජන් ටැංකියක් සහ ඇසිටලින් ටැංකියක් මේ දෙක වායු දෙකේ මිශ්‍රණයක් විදිහට තමයි අපිට ඔක්සිඇසිටලින් වායුව ලැබෙන්නේ. ඒකෙන් තමයි අපි දහනය කරලා පිත්තල දුවවීම සිද්ධ වෙන්නේ. ඉතින් ඇසිටලින් වායුව තමයි දහනය වෙන වායුව විදිහට ක්‍රියාත්මක වෙන්නේ. ඒ වගේම දහන පෝෂකයක විදිහට තමයි ඔක්සිජන් වායුව ක්‍රියාත්මක වෙන්නේ. මේ දෙකේ මිශ්‍රණයක්නේ මිශ්‍රණේ ප්‍රතික්‍රියාවේ ඵලයක් විදිහට තමයි අපිට ඔක්සිඇසිටලින් වායුව ලැබෙන්නේ. අපි උපකරණ ගැන කතා කරොත් මේක තමයි ටෝච් එක විදිහට අපි සලකන්නේ. දැල්ල දහනය වන දැල්ල ලැබෙන්නේ මේ ටෝච් එක මගින්. අපි ආක් වෙල්ඩින් වලදී භාවිත කරන එකට ඒ කියන්නේ ටෝච් එක කියලා. ඒ වගේම මේ මේකට සැපයනවා මේ ටැංකිය දෙකෙන් ලැබෙන ඉන්ටේක් දෙක. අපි මේ දැන් මෙතන ඔක්සිජන් ටැංකිය. ඔක්සිජන් ටැංකියේ අපි මුලින්ම කරගන්න ඕන අපි ටැංකිය විවෘත කරගන්න ඕන. ටැංකිය විවෘත කරගන්න මේ වගේ යතුරක් තමයි භාවිත වෙන්නේ. අපි ඔක්සිජන් ටැංකියේ මුලින්ම ඔක්සිජන් ටැංකිය විවෘත කරගෙන ප්‍රෙෂර් එක රෙගුලේට් කරගන්නවා. ඒක විවිධ ටැංකිය වල ප්‍රමාණ වෙනස් ප්‍රෙෂර් එක රෙගුලේට් කරගන්න විදිය. අපි භාවිත කරන ටැංකියේ රෙගුලේට් කරන ප්‍රමාණය තමයි අපි මේ රෙගුලේට් කරගන්නේ ප්‍රෙෂර් එක කොච්චරක් කරගන්නවද කියලා. ඒ වගේම අපි ඔක්සිජන් ටැංකිය විවෘත කරගෙන තියෙන්නේ. ඊට පස්සේ අපි ඇසිටලින් ටැංකිය විවෘත කරගන්නවා. අවශ්‍ය ප්‍රමාණයට රෙගුලේට් කරගෙන ඊට පස්සේ අපි දැන් බලමු කොහොමද පිත්තල මගින් මේ අපි භාවිත කරන වර්ක් පීස් එක පසගන්නේ කියලා. අපි දැන් අපේ වර්ක් පීස් එක විදියට තෝරගෙන තියෙන්නේ වොෂර් එකක්. බෝල්ට් එකකට පාසගන්නේ කොහොමද කියලා පිත්තල මගින්. අපි ඒක කරන්න කලින් මුලින්ම අපි කියන්න ඕන මේක තමයි යොදාගන්න පිත්තල කූර. මේ ඔයාලට බලාගන්න පුළුවන් මේට කියන්නේ පුස්කර කියලා. පුස්කර මේ ෆ්ලක්ස් එකක් විදියට පාවිච්චි වෙන්නේ පිත්තල වලින් පාසද්දී. මේකෙන් ඒක පිරිසිදු කාරකයක්. ඒ වගේම පිත්තල දුවවන්න, ඒ කියන්නේ ෆ්ලෝ එක හදන්නෙත් මේ පුස්කර මගින්. ඉතින් ඒක තමයි පිත්තල කූරේ අපි නිකන් අර දවටල වගේ අරගෙන මේ ඔක්සිඇසිටලින් දැල්ල මගින් පාසද්දී මේ ආකාරයට අල්ලන්නේ. ඉතින් අපි බලමු කොහොමද මේක පාසගන්නේ කියලා. අපි මුලින්ම ටෝච් එක දල්ව ගන්න තමයි හදන්නේ. පීස් එක හොඳට රත් වෙනකම් ලාම්පුව මේ විදිහට අල්ල ගන්නවා.
අපි දැන් වොෂර් එක බෝල්ට් එකට පාස ගන්න එක කරගෙන සිදු කරගෙන ඉවරයි. මේකේ අපි මේ වගේ වැඩ කරද්දී තාපය හොඳට කියන උෂ්ණත්වයේ පාලනය හොඳට සිද්ධ කරන්න ඕන. ඒ වගේම මේක දුවවන විදිය හරියට හසුරව ගන්න ඕන. ඉතින් මම තාම ප්‍රවීණයෙක් නෙවෙයි. මම තාම කියන්නේ කිහිප වාරයක් මේ වගේ පෑසින් කරලා තියෙන. ඉතින් නීට් නැහැ. ඒක අනිවාර්යෙන් සඳහන් කරන්න ඕන. නැත්නම් ගොඩක් අය කියාවේ ඔහොම පාසල කොහමද කරන්නේ? ඉතින් මම තාම ඉගෙන ගන්නවා. මම උත්සාහ කරන්නේ මම ඉගෙන ගන්න ගමන් මට පුළුවන් දැනුම ආධුනිකයන්ට ලබා දෙන්න. ඉතින් ඒ නිසා ඒ මගේ අතින් වෙන අතපසුවීම් වලට මම සමාව ඉල්ලනවා. ඉතින් දැන් මේක පාසගෙන ඉවරයි. අපි බලමු මේකේ ෆයිනල් අපිට පේන්නේ කොහොමද කියලා. පාස ගත්තට පස්සේ මම ටෝච් එක ඔක්කොම ගෑස් මේ ටික වහගෙන ඉවරයි. ඒ කියන්නේ මාර්ග වහගත්තා. ඊට පස්සේ අපි දැන් කරන්න ඕනේ ගෑස් ටැංකි ටික වහ ගන්න ඕනේ. ප්‍රෙෂර් එක යතත් සීරෝ කර ගන්න ඕනේ. ඒ ටික කරගෙන අපි බලමු වොෂර් එක බෝල්ට් එකට සම්බන්ධ වෙලා තියෙන්නේ කොහොමද කියලා. වීඩියෝ එකට යොදාගත්ත වර්ක් පීස් එක, ඒ කියන්නේ වොෂර් එක බෝල්ට් එකට පාසපු කොටස. ඉතින් ඔයාලට පේනවා ඇති මේක පෑස්සලා තියෙන්නේ කොහොමද කියලා. ඒ කියන්නේ මම ආදුරිකයෙක් නිසා වටේට පොඩ්ඩක් පිත්තල දුවලා තියෙනවා වැඩිපුර. ඉතින් අපි ඒ ටික ග්‍රයින්ඩ් කරගන්න හදන්නේ බ්‍රෂ් එක දාලා. ඉතින් ඒක කරගත්තට පස්සේ ෆයිනල් ලුක් එක බලමු. පොඩ්ඩක් ග්‍රයින්ඩ් කරගත්ත මේක වටේට තියෙන පොඩි අපද්‍රව්‍ය ගතිය යවා ගන්න. ඔයාලට පේනවා ඇති දැන් මේ පිත්තල ටික මේ දුවලා මේ වොෂර් එක බෝල්ට් එකට සම්බන්ධ කරගෙන තියෙන හැටි. ඉතින් පිත්තල කියන්නේ බොහොම හොඳ ලෝහයක් පෑසීම සඳහා භාවිතා කරන්න. ඉතින් මේ ආකාරයට තමයි මම කරපු වැඩේ පේන්න තියෙන්නේ. මේ වගේ තියෙනවා ඉතින් අතපසුවීම්. ඒ වගේ දේවල් පුහුණුවත් එක්ක තමයි ලැබෙන්නේ නීට් එකට වැඩ කරන්න. ඉතින් අද වීඩියෝ එක ඔයාලට ප්‍රයෝජනවත් වෙන්නේ නැති කියලා හිතනවා. ආධුනික ශිෂ්‍යයන්ට කොහොමද පිත්තල මගින් පාසන්නේ කොහොමද, අවශ්‍ය උපකරණ මොනවද කියලා අදහසක් දැනුමක් ලැබෙන්නේ නැති කියලා හිතනවා. ඉතින් ඔයාලගේ යෝජනා චෝදනා සියලු දේම පහලින් සඳහන් කරන්න. ඒ සියලු දේම හදවතින් බාර ගන්නවා. මගේ channel එක තාම subscribe කරලා නැත්නම් subscribe කරන්න කියලා ආදරෙන් ඉල්ලනවා. තවත් දවසක මේ වගේ වීඩියෝ එකකින් බලාපොරොත්තු වෙන්න. එතකන් ආයුබෝවන්.